ආදරණීය මාධ්‍යවේදී සහෝදරවරුනි, අපි අද මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ මේ මතුවලා තියෙන අර්බුදයේ හමුවේ අපි ඉදිරිපත් කරන විසඳුම් යෝජනාවලියක මූලික අදහස් ඉදිරිපත් කිරීමටත් ඒ අදහස් මත අපි සියලුම පක්ෂ දේශපාලන පක්ෂ බහුජන සංවිධාන උත් සමිති සහ අනෙකුත් සිවිල් සංවිධාන එක්ක මේ සම්බන්ධයෙන් මේ අපි ඉදිරිපත් කරන යෝජනාමලිය පදනම් වෙලා සාකච්ඡාවක් ගොඩනගන්න. එතකොට අපි ඒකෙදී අපි විශේෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට මොකද පහුගිය කාලයේ පුරාම විවිධ පාර්ශ්වවලින් අපිට අදහස් ඉදිරිපත් වෙලා තිබුණා, යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරුන් එක්ක එක්ව ක්‍රියාමාර්ග ගන්න ඇත්තේයි කියලා. ඉතින් අපි හිතනවා මේක ඉතාම සුදුසු අවස්ථාවක්. රට ලංකාව රටේ ජනතාව ඉතාමත් තීරණාත්මක දේශපාලන වශයෙන් ඉතාමත් තීරණාත්මක සංදිස්ථානයකට ඇවිල්ලා තියෙන වෙලාවේ ආර්ථික අර්බුදය කරවට ආර්ථික අර්බුදයේ කරවටක් දිලිලා තියෙන වෙලාවේ අපි හිතනවා මේ වෙලාව මේ ප්‍රශ්නය විසඳීම සඳහා මේ ජනතාව මුහුණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදයත් ඒ වගේම ඒක තුළ පැන නැගිලා තියෙන මේ දේශපාලන අර්බුදයත් විසඳාගෙන විශේෂයෙන් මේ එවැනි විසඳීමක් කරා සියලු කණ්ඩායම් ඇදලා දාපු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂය එතෙන්ට තල්ලු කරපු අගමැතිවරයාට ඇතුළු කැබිනට් මණ්ඩලයට ආණ්ඩුවට අවස්ථා කීපකදී ඉල්ලා සිටීමට තරම් බල කෙරුණු මේ ජන අරගලය, මේ මහජන අරගලය, මහජන ව්‍යාපාරය, මේ ජන අරගලය ඒ ජන අරගලයේ අභිලාෂයන් ඉටු කිරීමේදී අපිට හිතනවා මේ අර්බුදය විසඳීම සඳහා මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන් ඒ එක්කම පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, විවිධ වෘත්තිකයන්ගේ කලාකරුවන්ගේ මාධ්‍යවේදීන්ගේ සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය, නීතිඥ සංගමය ඇතුළු මේ සියලුම සංවිධානත් එක්ක මේ යෝජනාවලිය මත පදනම් වෙලා අපි සාකච්ඡා ආරම්භ කළ යුතුයි. අපි නුදුරේදීම මේ ඔවුන් වෙත මේ යෝජනාවලිය ඉදිරිපත් කළා. මේ සඳහා මේ අලුත මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා ගොඩනැගිය යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපි ඉක්මන් සාකච්ඡාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එකක් තමයි අපේ යෝජනාව. දැන් මේ හදිසි තත්ත්වය තුළ අපේ යෝජනාවේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා. එකක් තමයි එකක් මේ අරගලය, ජනාරගලය. ඒ ජනාරගලයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම දක්වා මේ අරගලය ඉදිරියට යා යුතුයි. එතකොට අපි හිතනවා දැනට අරගලයේ නියුතු කණ්ඩායම් විශේෂයෙන් අරගලයට සම්බන්ධලා ඉන්න පක්ෂපාත ભેදයකින් තොරව සම්බන්ධ වෙලා ඉන්න තරුණ කොටස්, විවිධ වැඩ කරන ජනතා කොටස්, අනෙකුත් ගුබි ජන දීවර කොටස් ඇතුළු සමස්ත මහ ජනතාව මම හිතනවා මේ අරගලය ඒ අරගලය පැන නැගුණු හේතු සහ ඒ අරගලයේ අරමුණු ඉටු කර ගැනීම දක්වා මේ අරගල ඉස්සරහට ගෙන යා යුතුයි. එතකොට අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ හැටියට අපි නිතරම සඳහන් කළා අපි මේ අරගලය තුළ බොහොම සක්‍රීයව මැදිහත් වෙනවා. ඒ නිසා අපිත් මේ අරගලය මේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම දක්වා මේ අරගලය තුළ අඛණ්ඩව নিমগ্নව ඉඳීම අනිවාර්යයි කියලා අපි හිතනවා. එතකොට මේ අරගලය එක පැත්තකින් දියත් වෙද්දී අනිත් පැත්තෙන් අපි යෝජනා කරනවා තාවකාලික සම්මුති ආණ්ඩුවක් ගොඩනැගිය යුතුයි. මේ තාවකාලික සම්මුති ආණ්ඩුව මෙන්න මේ අරගලයත් එක්ක තමයි මේ සම්මුතිය එන්නේ. මේ අරගලයත් එක්ක තමයි මේ තාවකාලික සම්මුති ආණ්ඩුවේ සම්මුතිය ගොඩනගන්නේ. ඒ නිසා තමයි අපි මේකට මේ තාවකාලික සම්මුති ආණ්ඩුව කියලා කිව්වේ. ඒතර මේ අපි දන්නවා අපි කැමති වුණත් අකමැති වුණත් මේ අරගලයේ සමහරව ඉල්ලීම් මේ අරගලය තුළ ඉදිරිපත් වෙලා තියෙන මූලික ඉල්ලීම් ජයග්‍රහණය කිරීම සඳහා පවත්නා
ක්‍රමය ඇතුලේ පවත්නා පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ යම් යම් ක්‍රියාමාර්ගගත යුතුව තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ ගොඩනැගෙන තාවකාලික ආණ්ඩුව අනිවාර්යෙන් මේ ජනාරගලය සමග සම්මුතියකට යා යුතුයි. ඒ සම්මුතිය ක්‍රියාත්මක වනතුරු මේ ජනාරගලයේ මේ අදියර අඛණ්ඩව වැඩි තීව්‍රතාවයකින් යුතුව ක්‍රියාත්මක යුතුයි. මම මේ අදියර කියලා කියන්නේ මොකද මේ ජනාරගලය අවසන් විය යුතු අරගලයක් නෙවෙයි. මේ සාමකාමී අරගලය මීට වඩා සංවිධිත මීට වඩා ව්‍යූහාත්මක තත්වයන්ට ගෙනihin ගම් දනව් පුරා මේක ගෙනihin නගරවලට ගෙනihin වැඩපොළ මට්ටමට ගෙනihin ඒක ජනාරගල ඒකක ජනාරගල සභාව පිහිටුවමින් ඒක ස්ථාවර ව්‍යූහයක් බවට පත්වෙන්නත් ඕන. ඒකයි මම කිව්වේ ඒකේ දෙවන අදියරේ එතන තියෙන්නේ. ඒ නිසා මේ පළමු අදියරේ අරමුණු සාක්ෂාත් කරගන්නාතෙක් මේ తాවකාලික ආණ්ඩුව මේ අරගලයත් එක්ක සම්මුතියකට යා යුතුයි. ඒ නිසා අපි කියන්නේ මේ తాවකාලික සම්මුති ආණ්ඩුවක් ගොඩනැගිය යුතුයි. එතකොට දැන් ඒකේ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් තියෙනවා. අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම ඉල්ලා සිටිය යුතුයි. ඒතර අපි දන්නවා අද වෙනකොට ඔහුට ජනවරමක් නැහැ. බලේ ඉන්න. ඔහුටවත් ආණ්ඩුවටවත් ජනවරමක් නැහැ අද වෙනකොට. බලයේ ඉඳ බලෙන් බලයේ රැඳී ඉඳීම රට තවත් අරාජිකත්වයට තව රටත් ආර්ථික තව දුරටත් ආර්ථික අර්බුදයකට ඒ වගේම තව දුරටත් දේශපාලන අස්ථාවරත්වයකට සහ විනාශකාරී අන්තයකට ඇද යෑමේ තත්වයක් නිර්මාණය වෙනවා. මම හිතනවා මේ සම්බන්ධයෙන් වගකීතු පාර්ශ හැකිතරම් කරුණු පෙන්වා දී තිබෙනවා. ඒ නිසා අපි හිතනවා විශේෂයෙන් මේ සමස්තයට වගකීතු විධායක ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මේ විධායක ජන ඔහුගේ ජනාති ධූරයෙන් ඔහු ඉල්ලා සිටිය යුතු මේක අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක්. ඒතර ඒක මත පදනම්ව තමයි. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාති ධූරයෙන් ඉල්ලා සිටීමේ පදනම මත තමයි අපි මේ කියන తాවකාලික සම්මුති ආණ්ඩුව ගොඩනැගීමට හැකියාවක් ඒ తాවකාලික සම්මුති ආණ්ඩුව ගොඩනැගීමේ හැකියාව ගැන සලකා බැලීමට හෝ හැකියාවක් තියෙන්නේ. එතකොට ඊගව කාරණේ තමයි දැන් අපි දන්නවා සාමාන්‍ය ක්‍රියාවලිය. එතකොට తాවකාලික වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම් හරහා මාසයකට පස්සේ අපොසරයක් ජනාධිපතිවරයෙක් පත් කර ගන්න පුළුවන්. ඒ වෙනකොට පත් වෙලා ඉන්න අගමැති හෝ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක් හෝ ඊට පිටින් වෙනත් ආකාරයකින් හෝ මේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගන්න පුළුවන්. එතකොට අපි මේ తాවකාලික සම්මුති ආණ්ඩුවේ කාලය අපි කියන්නේ උපරිම මාස 6කට සීමා කළ යුතුයි. මේ తాවකාලික සම්මුති ආණ්ඩුවේ කාලය ඒක වයස උපරිම මාස 6කට සීමා කළ යුතුයි. ඒක ඊට වැඩි දුර යන්න බෑ. එතකොට මේ ඒක පවත්වාගෙන යන යාන්ත්‍රණය තමයි මම ඉස්සෙල්ලා කිව්වේ తాවකාලික වැඩ බලන ජනාධිපතිවරයෙක් ඊට පස්සේ ජනාධිපතිවරයෙක් පත් කරගැනීම පුළුවන් මාසිකට පස්සේ ඉතින් කැබිනට් මණ්ඩලයක් ආණ්ඩුවක් ගොඩ ගන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි එතරම් කලබල විය යුතු නැහැ. ඒක පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සාකච්ඡා කරලා කරන්න ඕන දෙයක්. නමුත් මූලික දේ වෙන්නේ ඒකේ පදනම වෙන්න ඕන කවුරු වැඩ බලන ජනාධිපතිවරය වුණත් කවුරු ඊට පස්සේ ජනාධිපති වුණත් කවුරු ආණ්ඩුව හැදුවත් කවුරු අගමැතිකම වාරගත්තා මෙන්න මේ සම්මුතිය බිඳ දාන්න අයිතියක් නැහැ. මොකද මේ සම්මුතිය බිඳ දාන්න අයිතියක් නැහැ ජනාධිපතිවරයාට විතරක් නෙවෙයි මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි විපක්ෂයටත් දැන් මේ ජනවරමක් තියෙනවා කියලා අපිට කියන්න අමාරුයි. විපක්ෂයට ජනවරමක් තියෙනවා කියලා කියන්නත් අමාරුයි. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම දේශපාලන පක්ෂයකට මේ වෙනකොට රටේ තියෙන ජනතා අභිලාෂය අනුව ජනවරමක් තියෙනවායි කියලා අපිට කියන්න අමාරුයි. මොකද අපි දන්නවා රටේ තියෙන ජනතා අභිලාෂය වෙනස් එකක් ජනාධිපතිවරයාට වර්තමාන ජනාධිපතිවරයාට 2019 ඉඳලා ලැබුණු ජනවරම අද වෙනකොට නැහැ. ඊට පස්සේ පැවිදිච්ච මහමැතිවරණයේ මේ පොදුජන පෙරමුණට ලැබිච්ච ජනවරම අද වෙනකොට නැහැ. ඒ නිසා අපි හිතනවා පාර්ලිමේන්තුව මුළුමනින්ම පාර්ලිමේන්තු නියෝජනය කරන නියෝජිතයන්ට අද වෙනකොට ජනවරමක් නැහැ කියන පදනමෙන් තමයි අපි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. නිසා තමයි මේක తాවකාලික වෙන්න ඕනේ. ඒක තමයි මේක මාස 6කට සීමා වෙන්න ඕනේ. එතකොට මේ සම්මුතියේ ඊගාව කාරණේ තමයි නව විවස්ථාවක් නව ජනතාවාදී විවස්ථාවක් සම්මත කර ගැනීම. නව ජනතාවාදී විවස්ථාවක්
සම්මත කර ගැනීම නව ජනතාවාදී විවස්ථාවක් ගොඩනැගීම. ඒතර ඒක කරන්න වෙන්නේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා. ඒතර අපි දන්නවා අපි දිගින් දිගටම කිව්වා ගෝටා ගෝ හෝම් කියද්දී මේ කියන්නේ ගෝටයි පුටුවයි දෙකම යන්න ඕනේ කියලා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විතරක් නෙවෙයි මේ අත්නෝමතික උවිදායක ජනාධිපති ධූරයත් අවසන් වෙන්න ඕන. ඒ අවසන් වීම සඳහා අවශ්‍ය ඒ පියවර මේ අරගලයේ පළමු අදියර තුලම සම්පූර්ණ වෙන්න ඕන. මේ අරගලයේ පළමු අදියර තුලම සම්පූර්ණ. ඒ කියන්නේ මේ తాවකාලික සම්මුති ආණ්ඩුවෙන් සම්මත తాවකාලික සම්මත සම්මුති ආණ්ඩුවේ වගකීම විය යුත්තේ ජනමත විචාරණයකට මේ නව විවස්ථාව ගොඩනගලා ඒක ජනමත විචාරණයකට ලක් කරලා ඒ නව විවස්ථාව තමයි ඊගාවට ක්‍රියාත්මක කළ යුත්තේ. අපි දන්නවා 1972 ආණ්ඩු ක්‍රම සම්පාදක මණ්ඩලය කරා තමයි විවස්ථාව සකස් කරේ. ඊට පස්සේ ඒක තමයි පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඊට පස්සේ පරණ විවස්ථාව පරිච්ඡින්න කරලා ඉදිරියට ගියේ. ඒ නිසා මේක අලුත් තත්වයක්, මේක විශේෂ තත්වයක්. ඒ නිසා මේ විශේෂ තත්වයට උත්තර හොයන්න බෑ මේ දැන් තියෙන ව්‍යවස්ථාව ඇතුලේ. මේ දැන් තියෙන ව්‍යවස්ථා රාමුව ඇතුලේ විතරක් මේකට උත්තර හොයන්න බෑ. ඒ නිසා මේ ජනතා අරගලයයි මේ පාර්ලිමේන්තු දැනට තියෙන මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අතරේ එකඟතාවයක් සම්මුතියක් හරහා විතරයි මේක කරන්න පුළුවන්. ඒකයි මේ තියෙන ව්‍යවස්ථා රාමුවට පිටින් පවා ක්‍රියාමාර්ග ගනිමින් තමයි අපිට මේ ක්‍රියාමාර්ගයට යා හැකි වන්නේ. එනිසා මේ පළමු ප්‍රධාන ක්‍රියාමාර්ගය වෙන්නේ විධායක ජනාධි ධූරය ඉවත් කිරීම ඇතුළත් ජනතාවාදී විවස්ථාවක් මේ මාස 6ක කාලය අවසන් වීමට පෙර ජනමත විචාරණයකට යොමු කර ජනතාවගේ අනුමැතිය යටතේ නව ආණ්ඩු ක්‍රම විවස්ථාවක් සම්මත කර ගැනීම. එතකොට తాවකාලික සම්මුති ආණ්ඩුවේ ප්‍රධානතම වගකීම වන්නේ ඒක. එතකොට ඒ විවස්ථාව හදන්නේ කොහොමද? ඒ විවස්ථාව හදන්න අනිවාර්යෙන් මේ ජනාරගලයට සම්බන්ධ වෙලා ඉන්න සියලුම පාර්ශවයන් ඊට සහභාගී කරගත යුතුයි. ජනාරගලයේ ගෝල් ෆේස් අරගලය තුල ඉන් පිටත රටේ සෑම තැනකම මේ ජනාරගලයත් එක්ක පක්ෂපාත ભેදවලින් තොරව සම්බන්ධ වෙලා ඉන්න සියලුම ජනකොටස්වල නියෝජනයකට ලබාගත යුතුයි. විවිධ ජාතික ජනකොටස්වල සහභාගීත්වයට ලබාගත යුතුයි. උතුරේ නැගෙනහිර රට තුල ජීවත් වෙන විවිධ සිංහල, තමිල්, මුස්ලිම් සියලු ජනතාවන්ගේ සහභාගීත්වය මේකට ගත යුතුයි. මේ අරගලයේ සියලුම පාර්ශව මේකට මේ ජනතාවාදී ව්‍යවස්ථා සකස් කිරීම සඳහා ඔවුන්ගේ යෝජනා ලබා ගැනීමේ සැලසුමක් සකස් කර ගත යුතුයි. ඒතර ඒකට අපිට විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන්න ඕනේ. මේ විධිමත් යාන්ත්‍රණය සකස් කිරීමේ වගකීම මේ తాවකාලික සම්මුති ආණ්ඩුවට පැවරෙනවා. ඒතර ඒක අරගල භූමිය ඊට පස්සේ විවිධ අරගල භූමි, ඒ වගේම වෘත්තීය සමිති, අනෙකුත් ගොවි සංවිධාන, ගොවි සමිති, ඒ වගේම ශිෂ්‍ය සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්ය, ගුරු සංඝ, මේ සියල්ලම මේකට සම්බන්ධ කරගන්න ඕන. ඒ වගේම විවිධ ප්‍රජා මූලික සංවිධාන මේකට සම්බන්ධ කරගන්න ඕන. මේ යෝජනා ලබා ගැනීමේ ක්‍රමවත් විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන්න ඕන. ඒ යාන්ත්‍රණය හරහා මේ සියලුම යෝජනා සලකා බලමින් පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂවලටත් මේ යෝජනා තියෙන්න පුළුවන්. මේ සියල්ලම ඒකාබද්ධ කරමින් තමයි අපි ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කරන මේ ජනතාවාදී ව්‍යවස්ථා නිර්මාණය කළ යුත්තේ. අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැටියට විශේෂයෙන්ම අවධාරණය කරනවා මේ ව්‍යවස්ථාව තුළ අඩංගු වූ යුතු අනිවාර්ය කරුණු කිහිපයක්. අපිට මේ ව්‍යවස්ථාව ජනතාව එක්ක ඒකාබද්ධ වෙලා සකස් කරන ව්‍යවස්ථාවක්. නමුත් ඒක තුළ අඩංගු වූ ප්‍රධාන කරුණු කිහිපයක් අපි දිගින් දිගට අවධාරණය කරා. එක යන්නේ පාර්ලිමේන්තු නියෝජිතයෝ, ජනතා නියෝජිතයෝ ජනතා විරෝධී ලෙස කටයුතු කරද්දී ඔවුන්ව නැවත කැඳවීමේ බලය මේ ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕන. ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය තුළ සිදුවන සමහර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, පනත් සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ජනතාවට ඒ සඳහා බලය ලැබෙන ක්‍රියාවලියක් ඒ ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕන. හදිසි ජනමත විචාරණයක් කැඳවීමට අවශ්‍ය නම් ඒ හදිසි ජනමත විචාරණයක් කැඳවීමට ජනතාවට තියෙන අයිතිය සහතික කරන, ඒ අයිතිය සහතික කරන විධිමත් වැඩපිළිවෙලක් සහිතව ජනතාවගේ යම් ප්‍රතිශතයක් සහිතව ඒ ජනමත විචාරණය සඳහා ඒ අවශ්‍යතාවය ප්‍රකාශ කළායින් පස්සේ අන්න එවැනි ජනමත විචාරණයක් ජනතාවගේ පැත්තෙන් කැඳවීම ඇති අයිතිය තහවුරු කිරීම මේ ව්‍යවස්ථාව තුළ අඩංගු වෙන්න ඕනේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වගේ දේවල් ජනතාවගේ අයිතිවාසිකම් ලෙස මේක තුළ සහතික වෙන්න ඕන වැනි කරුණු. ඒ වගේම ජාතික පීඩනය, ජාතිවාදය,
අවසන් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වගන්ති යෝජනා ජාතිවාදී සහ ආගම්වාදී ලෙස කටයුතු කරන දේශපාලන උමනාවන් පරාජය කරලීම සඳහා නීති රීති මේ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු වෙන මෙවැනි කරුණු ගණනාවක් අපි ඔබට ඉදිරිපත් කරන්න මේකේ අපේ මූලික කෙටුම්පත මෙවැනි කරුණු ගණනාවක් මේ ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕනේ කියලා අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයට යෝජනා කරනවා අපි මේ ව්‍යවස්ථාව සකස් කරන වෙලාවේ මේ අරගල භූමියේ සිටම අපි ගෝල් ෆේස් ඇතුළු අනිකුත් සියලුම අරගල භූමීන් හිසිට අපි ජනතාවගේ විවිධ සංවිධානත් එක්ක මේ අපේ මූලික මේ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු ජනතාවාදී ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු මූලික කරුණු සම්බන්ධයෙන් අපි ඔවුන්ව දැනුවත් කරනවා ඒ ඒ ඒ ඒ ඒ සංවාදය අපි මේ මාසය 6 තුළ අඛණ්ඩව පවත්වාගෙන යන්න. එතකොට මෙන්න මේ කරුණු අවශ්‍යයි මේ මේ ව්‍යවස්ථාව ගොඩනගන්න. ඒතර මේ తాවකාලික සම්මුති ආණ්ඩුවේ එක ප්‍රධාන කාර්යභාරයක් මේක. ඒතර දැන් සමහර දැන් මෙතනදී අපි දන්නවා දැන් අපි මැතිවරණය දැන් සමහර පාර්ශව දිගින් දිගට මැතිවරණ ඉල්ලනවා. දැන් මේක මේ දැන් ඔවුනුත් පදනම් වෙන්නේ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ආණ්ඩුවට ජනවරමක් නැහැ. ඒ නිසා ජනවරමක් ලබා ගැනීම සඳහා මැතිවරණයක් පවත්වනවා කියනවා. මැතිවරණයක් පවත්වන මැතිවරණයක් පැවැත්වීම ඔවුන් යෝජනා කරනවා. නමුත් අපි ඉදිරිපත් කරන්නේ මේ මැතිවරණය ඉදිරිපත් කිරීම මේ ජන අරගලයේ මූලික කාරණය මේ ජන අරගලයේ අරමුණු මේ මැතිවරණයකින් අවුල් වීමේ හැකියාව තියෙනවා. ජන අරගලයේ මූලික අභිලාෂයන් ඒකේ තියෙන සාධනීය ගුණාංග මේ පක්ෂපාත භේදයකින් තොරව ඉදිරිපත් වෙලා තියෙන මේ මූලික ඉල්ලීම් විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීම ඒ වගේම වංචා දූෂණ අවසන් කිරීම ඒ සඳහා ඒවා සොයා බැලීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම ඒ වගේම ගජ මිතුරු ධනවාදය අවසන් කිරීම ඒ වගේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම වැනි මේ අරගලය තුළ ඉදිරිටවිල්ලා තියෙන ජනතාවාදී අපේක්ෂාවන් දුර්මුඛ කරන තත්වයක් තමයි හදිසි මැතිවරණයක් කියන්නේ. ඉක්මන් මැතිවරණයක් විසින් මොකද එතකොට වෙන්නේ පක්ෂ පාටවලට බෙදිලා සියලුම දේශපාලන පක්ෂ ජනතාවත් බෙදාගෙන ආපුසරය තමුන්ගේ මුදල් කඳු වියදම් කරමින් ආපුසරයක් මේ මනාප පොරයට මේ තියෙන මැතිවරණ ක්‍රමයේ ඇතුලේ මේ තියෙන ව්‍යවස්ථාවට අනුව සිදුවන ක්‍රියාවලියට ගොදුරු වෙනවා. ඒක විසින් මේ ජනතා අරගලය මේ සාමකාමීව ක්‍රමානුකූලව ගොඩනැගීමින් එන අර ගෝල් ෆේස් වල රැකියා අහිමි වෙමින් තරුණ තරුණියන් කරන මේ අරගලයට තිබිච්ච කැපවීම ඉතා පටු දේශපාලන වාසි සඳහා කලමනාකරණය වීමේ අනතුර තියෙනවා. ඒ නිසා අපි හදිසි මැතිවරණයක් ඇඳවීම අපි ප්‍රතික්ෂේප කරනවා වගේම අපි ඉක්මනින්ම යෝජනා කරන්නේ මෙන්න මේ නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් ඇඳවීම. ඒ හදිසි මැතිවරණයක් ඇඳවීමේ ඊගාව ප්‍රශ්නේ තමයි දෙවෙනි ප්‍රශ්නේ තමයි හදිසි මැතිවරණයක් ඇඳවන්න වෙන්නේ මේ තියෙන ව්‍යවස්ථාව යටතේ. ඒතර මේ තියෙන මැතිවරණ නීතිය යටතේ. ඒතර මැතිවරණ වලට මුදල් වියදම් කිරීම සම්බන්ධ සීමා මායිම් නැති කැමැති කෙනෙකුට කැමැති විදිහට මුදල් වියදම් කරලා ජනමතය කොල්ල කන්න පුළුවන් මේ ක්‍රියාවලිය ඇතුලේ. අපි දන්නවා දැනටත් අපි මේ අරගලය තුළ ඉගෙනගත්තු දෙයක් තියෙනවා. මේ අරගලය තුළ අපි ලබාගත්තු පාඩමක් තියෙන එක තමයි මේ ව්‍යවස්ථාව තුළ ජනතා අභිලාෂය ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. මේ ලංකාවේ ප්‍රධාන නීතිය වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ජනතා අභිලාෂය ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ඒක තමයි අපි දැක්කේ දැන් ජනතාවට ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අයින් කරගන්න. හැබැයි ඒකට ජනතාවට ක්‍රමයක් නැහැ. ජනතාවට අඳුම තරමින් ජනාධිපතිවරයා ඉවත් කර ගැනීම සඳහා ජනමත විචාරණයක් ඇඳවන්න ඕන. ඒ කරගන්න විදිහක් නැහැ. ඉවත් වෙන්න කියලා කියන පුද්ගලයාට තමයි ජනමත විචාරණ කැඳවීමේ බලයක් තියෙන්නේ. ඒ නිසා මේකේ විකෘතියක් තියෙනවා. ඒ නිසා දැනටමත් මේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ මේ ව්‍යවස්ථාව ඇතුලේ සැබෑ ජනමතය ප්‍රකාශයට වීමේ යම් විකෘතියක් තියෙනවා. එහෙනම් එවැනි විකෘතියක් සහිත ව්‍යවස්ථාවක් පදනම් කරගෙන මැතිවරණයකට යනවා කියන්නේ නැවත මේ විකෘති ප්‍රතිඵලයම ලැබීමේ සම්භාවිතාව ඉතාමත් වැඩි. මේ විකෘති ප්‍රතිඵලයේ නැවත ලැබීමේ සම්භාවිතාව වැඩි. ඒක විසින් සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි ආපෞසරයක් මෙවැනි තත්ත්වයක්ම නැවත වතාවක් මතුවීමේ අනතුරු. ඒ අනතුරු තියෙනවා මිත. ඒ නිසා තමයි අපි කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මැතිවරණ නීතිය. දැන් මැතිවරණ වලට ඉතා ප්‍රජාතාන්ත්‍රීයකරන්න මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී මට්ටමට ගේන්න වඩා ප්‍රජාතාන්ත්‍රීය කරන්න මුදල් වියදම් සම්බන්ධ නීති රීති සකස් කරන්න ඕන.
mudal wiedang kiri me pakshewal te tiena sima hari ira salakunu endo na e mudal wiedang kiri me warta swabala na nishita krama wiediak sakaswendo na e to kordeng me mokakat na tuwa me mokaman ngai ka udahar na kiwe me mokakat na tuwa bisar apu sereak me wiasta yate te mapi metuwar na tien dena me kene apu sereak wikuruti pratipaleak e me anaturati non nawat me tatwe me godene gi me hakiyawa itama wedi. Enisa hadisi metiwarna sandaha ghoshane karana deshapalana paksha walata kandayam walata deshapalana dharawanta api kiyanne meka wada gemburen therum ganna meka tika janathawadi lesa therum ganna eka patthike me janatha aragalaya pawa denne pa me janatha aragalaya janatha apeekshawan pawa denne pa me janatha aragalaya apeekshawan issarata ganna nan paksha paata beda sahita yuddhayak kandawanna awashya naha me welawae anith patthen me thiyena vyavasthawa thula dan me janatha apeekshawan ituwenne nathi nisa wada janathawadi vyavasthawak thula vitarai apita methiwarnayakata pawa yaeme hakiyawa thiyenne menne me karuna deka athishaya wedagath me thavakalika sammuti aanduwa ikmanimma gannona mulimma gannona me janathawadi vyavasthawa sammatha karapu janamatha vicharane etakota igawa karane tamai me ma api me maasa 6k kiyala api kiyuwa me thavakalika sammuti aanduwata me sammuti aanduwe maasa 6k kaalaya thulata hadisi tattwayakse salaka hadisi kriyaakarakam pramaanayak kriyaatmaka kaliyutu thiyena hadisi kriyaakarakam pramaanayak kriyaatmaka kaliyutu thiyena ehidi api hitanawa eka karanna ona eka karannat mehemai hadisi thavakalika sammuti aanduwa aniwaryen me janaragalayat ekka api kiyuwa meka me sammutiya athi karaganna ona etana ehemana me janaragalaye visin godanagena viewhan api yojana karanawa mahajana jathika councilayak e mahajana jathika councilaye kiyala kiyanne tani me vidwat vruthikayan kihipa denek naththam deshapalana washeen pakshapathitwe darana vivida kandayam wala niyojanayak sahita councilayak nevey meka attatama meka gramiya padanam wala nagarika padanam wala sita wedapola mattam wala sita vivida kshetra padanam karagena pahala sita ihalata godenagilla shaktimat wenna ona mahajana jathika councilayak jathika mahajana councilayak habai api dannawa me mohothe eka නැති නිසා අපි හිතනවා මේ අරගලය ඇතුලේ ක්‍රියාත්මක පිරිස් ඒ වගේම වෘත්තීය සමිති ඒ වගේම ගොවිජන සංවිධාන ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාර විශ්වවිද්‍යාල ආචාර්යම් විද්වත් සමිති කලාකරුවන් මාධ්‍යවේදීන් මේ සියලුම කොටස් ඒ වගේම විවිධ ජාතික ජන කොටස් නියෝජනය කරන පිරිස් ඒ වගේම විවිධ සංක්‍රාන්තික ලිංගික ඌමනාවන් සහිත පිරිස් මේ වගේ සියලු දෙනා සම්බන්ධ කරගත්තු පුලුල් මහජන ජාතික මහජන කවුන්සිලයක් ගොඩනගලා ඒක මේ තාවකාලික සම්මුති ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මෙන්න මේ ක්‍රියාත්මක කිරීමේ සම්මුතිය ඇති කරගන්න ඕනේ. ඒ සම්මුතිය ඇති කරගන්න ඕනේ මෙන්න මේ කියන සීළු බලවේගයන්ගෙන් සමන්විත මේ ජාතික මහජන කවුන්සිලයේ සමග තමයි මේ සම්මුතිය ඇති කරගන්න ඕනේ මේ තාවකාලික සම්මුතිය ආණ්ඩුව. එතකොට ජාතික මහජන කවුන්සිලයේ මැදිහත්වීම ඇතුලේ තමයි එතකොට මේ පාර්ලිමේන්තුවේ ගොඩනගෙන ආණ්ඩුව තාවකාලික ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒක යටතේ හදිසි ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අපිට තියෙනවා යෝජනා කරන්න. ඒකෙදි අපි ඒක විස්තරාත්මකව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මේ හදිසි ක්‍රියාමාර්ග ලෙස අපි යෝජනා කරන ක්‍රියාමාර්ග අපි විස්තරාත්මකව ඉදිරියේදී නුදුරේදීම මහජනතාව වෙත තියෙනවා. නමුත් ඒක සඳහා වෙච්ච මූලික කරුණු කීපයක් විතරක් මෙතන ඉදිරිපත් කරන එකක් දැන් මේ සිදුව තිබෙන මහජන මුදල් වංචා කිරීම සම්බන්ධ පූර්ණ සහ පාරදෘශ්‍ය පරීක්ෂණයක් කිරීමට පූර්ණ බල ඇති කොමිෂන් සභාවක් පත් කරග මහජන මුදල් අපහරණය කළ දේශපාලඥයන් නිලධාරීන් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාට දඬුවම් දී එම සොරාගත් මුදල් යලි සමාජ සන්තක කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන්න. ඒතර පසුගිය කාලයේ පුරා දේශපාලන අනුග්‍රහය මත බදු වංචා කරමින් විවිධාකාරයේ අක්‍රමිකතා කරමින් ධනෙ ඉපැයූ ගජමිතුරු ව්‍යාපාරික කල්ලිය පිළිබඳ විමර්ශනයක් සිදු කර එම මුදල් සියල්ල යලි පවරා ගැනීම විශේෂයෙන් නොගෙවා පැහැර හරන ලද බදු මුදල් වහාම අය කර ගැනීම සඳහා විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් නිර්මාණය කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම රාජ්‍ය බදු ප්‍රතිපත්තිය පූර්ණ පරිවර්තනයකට ලක් කරන්න ඕන. ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය කණ පිට හරවන්න මොකද අපි දන්නවා සාමාන්‍ය ජනතාව ගෙවන බද්ද තමයි
ඒගොල්ලන් අය කරන බද්ද තමයි 85ක් තියෙන්නේ ඍජු බද්ද 115. අපි හිතනවා මේක අනිත් පැත්ත හැරෙන්න ඕන කණ පිට හැරෙන්න ඕන. ඒ වගේම අනුක්‍රමික බදු ප්‍රතිපත්තියක් ආදායම් අනුව ඒ වැඩි ආදායම් ලබන ලොකු ලාභ ලබන සමාගම් වලින් වැඩි බදු අය කරන අනුක්‍රමික බදු ප්‍රතිපත්තියක් අපි හඳුන්වා දෙන්න ඕනේ මේ తాවකාලික සම්මුතු ආණ්ඩුව හරහා. ඉතින් වත්මන් ආර්ථික අර්බුදයේ ඇතිවීමේදී අධික ලෙස නැවීමේ හා රාජ්‍ය ප්‍රතිපත්තිය විශේෂ දායකත්වයක් දක්වා ඇති අතර, ඒ කියන්නේ මේ ආර්ථික අර්බුදයට ගොඩක් හේතු වුණා මේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති. අපි දන්නා විශේෂයෙන් 1977 පස්සේදී ගැහැරුණු මේ වෘත්තාර්ථික ප්‍රතිපත්තිය මෑත කාලයේ මේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය හරහා කොහොමද රට ආර්ථික අර්බුදයකට ගියේ, අගාධයකට ගියේ. පහුගිය කාලේ පුරාම බලයටපත් වෙච්ච සියලු මාණ්ඩු ජනාතුරු මේ නවලිබරල් ආර්ථිකයේ තමයි ඔසවා තැපිව ඒගොල්ලෝ ඒකෙන් තමයි ප්‍රතිඵල ගේන්න පුළුවන් කියේ. නමුත් අද පේනවා අද වෙනකොට අපිට ජීවත් වෙන්න තියෙන අසිරු මං ඒක ගැන කියන්නේ රටේ ජනතාව ගැන හොඳට අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ ආර්ථිකයේ තරම් බරපතල බංකොලොත් තත්වයකට ගෙනා මේ ආර්ථික ප්‍රතිපත්ති. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍ය අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නතර ණය ප්‍රතිවිවගත කරන්න ඕන. සමහර විදේශ සංවිධානත් එක්ක ජාත්‍යන්තර සංවිධානත් එක්ක යම් යම් ක්‍රියාකාරකම් වලට යන්න තියෙනවා. ඒ වගේම එක පැත්තක්. ඒතොර ඒ වේදී අපි දන්නවා 2012 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මත කරපු උපමාන තියෙන. ඒ කියන්නේ මේ වගේ රටවල් ගනුදෙනු කරද්දී විදේශ ජාත්‍යන්තර මුල්‍ය ආයතනත් එක්ක ගනුදෙනු කරද්දී ඒ 2012 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවපු උපමාන තියෙන මේ ආර්ථිකයන් විනාශ කරන්න දෙන්න එපා. අපි දන්නවා IMF එක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වගේ ඒවා කොහොමද ලොකු විනාශයන් සඳහා ඒගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරලා ලෝකේ ගොඩක් රටවල් ලතින් ඇමරිකා, අප්‍රිකා, ආසියාවේ රටවල්. අපි කලිනුත් කිව්වා අර ග්‍රීසියේ මුදල් ඇමති හිටපු මුදල් ඇමති කිව්වා මේ ලංකාවට උපදෙස් දුන්නා යන්න එපා IMF එකට කියලා. එතකොට ආජන්ටිනාවේ අපි දන්නවා මේ තත්ත්වය කොහොමද බලපෑවේ. වැඩි ඕනේ නැහැ මේ අසල්වාසි දකුණු කොරියාවේ කොහොමද ගෙවල් හැම එකකින්ම රත්තරන් එකතු කරන්න උනේ අවසානයේදී සංචිත හදන්න මේ IMF එකේ උපදෙස් වලට ගිහලා. නිසා අපි දන්නවා IMF එකේ උපදෙස් ගොඩක් වෙලාවට එන්නේ ඔවුන් දිගින් දිගටම යෝජනා කරන්නේ රාජ්‍ය මැදිහත්වීම ආර්ථිකය අඩු කරන්න, සම්පූර්ණ වෙළඳපොළට ඉඩ දෙන්න, කර්මාන්තේ, කුෂිකර්මාන්තේ, අධ්‍යාපනය, සෞඛ්‍ය මේවට වෙන් කරන මුදල් මුළුමනින්ම අවම කරන්න, මුළුමනින්ම වෙළඳපොළට ඉඩ දෙන්න. ඒ නිසා අපි දන්නවා ඊට පස්සේ ඒගොල්ලෝ මුදල් සම්බන්ධයෙන් විශේෂයෙන් මහ බැංකුවට දෙන්නේ උපදෙස්. මහ බැංකුවේ තියෙන නියාමනයන් සියල්ල අහෝසි කරන්න, විදේශ ධන කුවේරයන්ට කැමති විදිහට ලාභ ගෙනියන්න පුළුවන් විදිහට මේ මුදල් ප්‍රතිපත්ති සකස් කරන්න. මේ විදිහට තමයි මේගොල්ලන්ගේ යෝජනා එන්නේ. ඉඩම්, ජලය වගේ දේවල් කෘෂිකර්මාන්තය තුළ කොහොමද ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති තියෙන රටේ කෘෂිකර්මාන්තය බිඳවැටෙන සුළු යෝජනා අපි දන්නවා ඉතිහාසයේ පටන් අපි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා තියෙනවා. නිසා කාත් එක ගනුදෙනු කළත් මෙන්න මේ 2012 එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කරපු ඒ උපමාන මත පදනම් වෙලා මේ తాවකාලික සම්මුතිය ආණ්ඩුව කටයුතු කළ යුතු කියන එක තමයි තව කාරණයක්. ඒ වගේම අපිට පුළුවන් ආර්ථිකයේ විකල්ප ආර්ථික මේ අර්බුදයට, මොකද අපි දන්නවා මේ අර්බුදය හෙට අනිද්දා විසඳෙන්නේ නැහැ. මේ අර්බුදය විසඳන්න නම් අපි හිතන යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ යලකන්නේ ගොවි ජනතාව බරපතල අසිරිතාවක් ඉන්නවා. කෘෂිකර්මාන්තය එළවලු ගොවීන් මේ සිරු දෙනාම බරපතල අර්බුදයක් ඉන්නවා. රටේ ආහාර අර්බුදයක් බරපතල ලෙස මතුවෙන නියමිතයි මේ දින අර්බුදයන්ට එහා ගිය. ඒ නිසා අපි හිතනවා මේ ක්ෂේත්‍රවල වෙනත් විකල්ප ආර්ථික ක්‍රමවේදයන් කල්පනා කරන්න වකවානුව ඇවිල්ලා තිනු. ඒ ගැන අපි පරිශීලනය කරන්න ඕනේ. ඒ සඳහා පරිශීලනය කරපු පිරිස්සිනව රටේ අපි මේ ඇත් එක්ක එකතු වෙලා මේ මෙවැනි ආර්ථික වැඩපිළිවෙලකුත් අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා යෝජනා අපිට මේ తాවකාලික සම්මුතිය ආණ්ඩුවට ඉදිරිපත් කර හැකියි. ඒතර මෙන්න මේ විදිහට තමයි අපේ මූලික යෝජනාව අපි ඉදිරිපත් කරන්නේ මේ අර්බුදයෙන් පළමු පියවර මේ අර්බුදයේ මූලික අදියර අවසන් කරන්න. මොකද අපි දන්නවා මේ අර්බුදය අද හෙට අවසන් වෙන්නේ නැහැ. මේ ආර්ථික අර්බුදය අද හෙට අවසන් වෙන්නේ නැහැ. ඒ වගේම ජනතාවාදී ව්‍යවස්ථාවක් ගොඩනැගීම හරහා පමණක් මේ සමස්ත අර්බුදය විසඳන්න පුළුවන් කියලා පෙරටුගාමි සමාජවාදී පක්ෂයට අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි හිතනවා මේ අරගලයේ පළමු අදියරේ ජයග්‍රහණය අපි එතෙන්ට ගේන්න ඕන. මේක ඊගාව අදියරට ගෙන යන්න. මේක ඊගාව අදියරට ගෙන යන්න අපි කිව්වා මේ පාර්ලිමේන්තුවට පිටින් අපි ජනතාවගේ ක්‍රියාකාරීත්වයෙන් සැදුම්ලත් ජනතා ඒකක ජන අරගල සභා ගොඩනැගිය යුතුයි. මොකද මේ අරගලයේ දිශාව තියෙන්නේ එතෙන්ට. අද වෙනකොට මහා දැවැන්ත ජන අරගල සභාවක් ගොඩනැගිලා තියෙනවා. පක්ෂපාත ભેදකින් තොරව කොහෙද? ගෝල්ෆේස් පිටියේ.
ඒක දරා ගන්න බැරුව තමයි අවසානයේදී රාජපක්ෂවරු තමුන්ගේ අවසාන තමුන්ගේ ඒ ඒ තවුන් නියෝජනය කරපු ඒ ඒ සංස්කෘතිය ඒ පරාජිකා වෙච්ච සංස්කෘතිය අවසාන උත්සාහය aran බැලුවේ ඒක අසාර්ථක වුණා එනිසා අපි කියනවා මේ ලොකුම ජනාරගල භූමිය ජනාරගල සභාවද වෙනකොට තියෙනවා ගෝල් ෆේස් එකේ අපි මේ මේක ගෙනියන්න ඕන ගමට ගෙනියන්න ඕන නගරයට ගෙනියන්න ඕන වැඩපොළ මට්ටමට ගෙනියන්න ඕන ගොවිබිම් මට්ටමට ගෙනියන්න ඕන දීවර බිම් මට්ටමට ගෙනියන්න ඕන අධ්‍යාපන ක්ෂේත්‍රයට ගෙනියන්න ඕන විශ්වවිද්‍යාල ආචාර්යවරු ශිෂ්‍යයන් පාසල් ගුරුවරු දෙමව්පියන් එකතු වෙච්ච ජනාරගල සභා අපි මේ ක්ෂේත්‍රවලට ගෙනියන්න ඕන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගෙනියන්න ඕන මේවෙන් සැදුම්ලත් දිස්ත්‍රික් පළාත් සහ ජාතික කවුන්සිලයේ දක්වා වෙච්ච මේ ක්‍රියාවලිය අපි මැදගත කරන්න ඕන මේ අරගලය ඊගාව අදීරට ගෙනියන්නේ එහෙම. එතකොට තමයි ගොඩනගෙන මැතිවරණයකින් පස්සේ ගොඩනගෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පවත්වන මැතිවරණයකදී සාපේක්ෂව මීට වඩා යම් ආකාරයකට ජනමතය මීට වඩා සාධාරණ ප්‍රකාශයට පත්වෙච්ච තත්වයක් ඇතුලේ පත්වන ආණ්ඩුත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ බලයක් එළිය නිර්මාණය කිරීම ඒක තමයි මේ ජනාරගල ඊගව පියවර. ඒ නිසා අපි මෙන්න මේ කරුණ තමයි අපි අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට අනෙකුත් පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන අනෙකුත් වෘත්තිවේදී සංවිධාන මාධ්‍ය සංවිධාන කලාකරුවන්ගේ සංවිධාන ඒ වගේම වෘත්ති සමිති දීවර සමිති ශිෂ්‍ය ව්‍යාපාර මේ සියලු දෙනාට තරුණ ව්‍යාපාරයන්ට අපි මේ කරුණ ඉදිරිපත් කළා හෙට දිනේ අපි ඉක්මනින්ම මේ නුදුරේදීම අපි මේ සම්බන්ධව සාකච්ඡා පටන් ගමු මොකද අපිට කල් දාන්න බෑ කාලය ලොකු විශාල කාලයක් නෑ අපි මේක ඉක්මනින්ම මේ සමාජය තුළ මේ සංවාදයේ ගත යුතුයි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ විය යුතුයි එනිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම ඉල්ලා සිටිය යුතුයි ඔහුට බලයේ ඉදීම සඳහා කිසිම හැකියාවක් නෑ අද වෙනකොට කිසිම ඔහුට දේශපාලන වශයෙන් හැකියාවක් නැහැ. ඔහුට සදාචාරමය වශයෙන් හැකියාවක් නැහැ. ඔහුට වෙන කිසිම ආකාරයක කරුණක් තාර්කික පදනමක් නැහැ අද වෙනකොට බලේ ඉන්න. ඉතින් ඔහු කරපු දැන් මේ ඊයේ පෙරේදා මේ ජන ජීවිත අටක් බිලිය අරගෙන මේ සිද්ධ වෙච්ච විනාශයට මේ රාජපක්ෂවරු රාජපක්ෂවාදය මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ වග කියන්නේ. ඉතින් මොවුන්ට නීතිමය වශයෙන් මොවුන් කරපු අපරාධවලට දඬුවම් කරන ක්‍රියාමාර්ගයක් වහාම ගේන්න ඕනේ. ඉතින් තාවකාලික සම්මුතිය ආණ්ඩුවේ අත්‍යවශ්‍ය ප්‍රමුඛ වගකීමක් වෙන ඒ කාරණය. ඒ නිසා අපි හිතනවා මේ අර්බුදයේ විසඳීම සඳහා මේ යෝජනාවලිය මේ අර්බුදයේ ආරම්භය ඒ කියන්නේ විසඳීමේ ආරම්භයක් ගැනීම සඳහා මේ යෝජනාවලිය වැදගත් වෙයි කියලා බොහොම ස්තුතියි.